සංකතන සංවාද මණ්ඩපයේට අද සහභාගී වී සිටිනවා මාධ්‍ය විචාරකයෙකු ලේකකයෙකු වන ෆිලිප් ශාන්ත මහතා. ඔහු සමාජ ජාල ඔස්සේ ඉතා හොඳ නිරීක්ෂකයෙක් වශයෙන් වගේම ක්‍රියාකාරී පුද්ගලයෙකු ලෙස කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. මාධ්‍ය විචාරය කියන කාරණයට එළඹෙනකොට එය නූතන ලෝකයේ තුල ඉතා වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මොකද මාධ්‍ය විසින් තමයි ලෝකයේ යථාර්ථය නිර්මාණය කරන්නේ. අප ලෝකයේ පිළිබඳ දැනගන්නේ මාධ්‍ය විසින් අපට කියනු ලබන දේ අනුව. ලෝකයේ කොතැනක වුවත් මෙය සිද්ධ වන කාරණයක්. විශේෂයෙන්ම දැන් මේ මාධ්‍ය සම්බන්ධ යථාර්ථය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙන බවකුත් පේන්නට තිබෙනවා. ඊට එක හේතුවක් තමයි මෙතෙක් පැවති සාම්ප්‍රදායික මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණීම. මේ නිසා සෑම පුරවැසියෙක්ම මාධ්‍ය වේදිකාව වෙන තත්ත්වයට යම් පරිවර්තනයක් ඓතිහාසික පරිවර්තනයක් මේ යුගයේ සිද්ධ වෙන බවක් අපට නිරීක්ෂණය කරන්නට පුළුවන්. මේ වගේ කාරණා රාශියක් පිළිබඳ අද සංකතන සංවාද මණ්ඩපය තුළින් අවධානය යොමු කිරීමටයි අප අපේක්ෂා කරන්නේ. ෆිලිප් ශාන්ත මහතාගෙන් අපි දැනගන්න කැමති මේ මාධ්‍ය තුළින් ඇත්තටම කොහොමද යථාර්ථයක් නිර්මාණය කරන්නේ, මිනිසුන් හිතන පතන දේවල් නිර්මාණය කරන්නේ කොහොමද කියන දේ පිළිබඳ ඔබේ කියවීම කුමක්ද, ඔබ දරන අදහස් මොනවද මේ සම්බන්ධයෙන්? මාධ්‍ය සම්බන්ධයෙන් කතා කරුවොතින් ওই ප්‍රශ්නයට නිශ්චිතව උත්තරයක් දෙන්න වෙන්නේ ඒ වකවාණු වලට සාපේක්ෂව. මම හිතන්නේ ඉතිහාසයේ පුරා මාධ්‍ය වල ක්‍රියාකාරීත්වය සලකලා බැලුවාම එක නිර්වචනයක් දුන්නොතින් ඒක සමස්තයක් විදිහට ගැලපෙන්නේ නැහැ. ඒ වකවානුව වලට ගැලපෙන පරිදි තමයි ඒ නිර්වචනය මං හිතන්නේ අදාළ වෙන්නේ. දැන් අහපු ප්‍රශ්නෙට මං හිතන්නේ මේ අද යුගයට එක ගලපලා බැලුවොතින් මාධ්‍ය මගින් මත නිර්මාණය කරනවා කියන කතන්දරය අපි සලකලා බලන්න ඕන. ඉස්සල බලන්න ඕන මාධ්‍ය මොකද්ද කියන කතන්දරෙත් එක්ක. ඉස්සල මං හිතන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න යනකොට ප්‍රවේශයක් විදිහට මාධ්‍ය කියන එක අපි අර්ථ දක්ව ගන්න වෙනවා. අපි ඉතිහාසයේ පුරාම මාධ්‍ය කියලා තනි වචනෙන් හඳුන්වපු එක මගේ අදහස හැටියට අර්ථ දක්වීමට එකම නිශ්චිත අර්ථ දක්වීම ගැලපෙන්නේ නැහැ. දැන් අද තියෙන මාධ්‍ය කියන එකට වඩාත්ම ගැලපෙන්නේ ඒ මාධ්‍ය තවත් එක ව්‍යාපාරයක් කියන එක සමස්තයක් විදිහට ගත්තාම. මම සමස්තයක් විදිහට කියන එක එතෙන්දී අවධාරණය කරනවා. මොකද මේ මගේ නිර්වචනයෙන් බාහිරව යන මාධ්‍ය තියෙනවා නැත්තේ නෑ. එතකොට අපි අද බලන්න ඕන මේ මාධ්‍ය දිහා, මේ මාධ්‍ය වල අරමුණ වෙලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ඔළුවේ වැඩ කරන මාධ්‍ය කියන පදයට තියෙන අර්ථ දැක්වීමත් එක නෙමෙයි. ඒකයි මම කිව්වේ ව්‍යාපාරික අරමුණු සඳහා ඇති කරගත්ත තවත් එක් ව්‍යාපාරයක් විදිහට තමයි අද මාධ්‍ය මඟ අත දක්වන්නේ. එහෙමනම් අපි බලන්න ඕන ඒ ව්‍යාපාරික අරමුණු වලින් දැනට පවත්වාගෙන යන මාධ්‍ය සමාජ මත නිර්මාණය කිරීමේදී කොහොමද දායක වෙන්නේ කියන එක. ඒක ටිකක් වෙනස් ආකාරයක එකක්. අපිට අර්ථ දැක්වීමත් එක්කම පැහැදිලි මම කිව්වේ මගේ අර්ථ දැක්වීම අනුව ව්‍යාපාරික අරමුණකින් නම් ඒ මාධ්‍ය වැඩ කටයුතු කරන්නේ මත නිර්මාණය කිරීමත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරික කර්මුණකින් විය යුතුයි වෙනවා. එහෙමනම් මගේ මාධ්‍ය සම්බන්ධ අධ්‍යයනයේ අර්ථ දැක්වීමත් එක්ක මම කියන්නේ අද මාධ්‍ය කරන්නේ තමන්ගේ ව්‍යාපාරික කර්මුණු සඳහා මහජන මත නිර්මාණය කරනවා කියන එක. මෙතන ව්‍යාපාරික අරමුණු පමණක්ද තිබෙන්නේ කියන ප්‍රශ්නයක් තිබෙනවා. මොකද බොහෝ දිනෙකට දැන් මාධ්‍ය කියන කර්මාන්තයක් අද මීඩියා ඉන්ඩස්ට්‍රි කියන
ඉංග්‍රීසි යෙදුමක් තිබෙනවානේ. මම මාධ්‍ය කියන කර්මාන්තයට අතිරේක වශයෙන් මේ මාධ්‍යයේ වෙන පැත්තකුත් තිබෙනවා කියලා මගේ විශ්වාසයක් තිබෙනවා. ඒ මොකද සමහර මාධ්‍ය ආයතන දුවන්නේ පාඩුවට. නමුත් ඊට අතිවිශාල ධනස්කන්ධයක් වැය කරන ව්‍යාපාරිකයෝ. උන්ට ඊන් ලාභයක් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරයක් විදිහට මේ මාධ්‍ය අසාර්ථකයි. නමුත් මේ අසාර්ථක මාධ්‍ය වලට තමන් අරක්කු විලඳාම් වලින් ලබා ගන්නමුද, එහෙම නැත්නම් තමන්ගේ දූෂිත මුදල්, මෙන්න මේ වගේ දේවල් අතිවිශාල වශයෙන් පොම්ප කිරීමක් මේ වෙනට සිද්ධ වෙමින් තිබෙනවා ලංකාවේ මාධ්‍ය මේ ඉකෝසිස්ටම්, මීඩියා ඉකෝසිස්ටම්, මාධ්‍ය පරිසරය පිළිබඳ සැලකුවත්, වෙනත් සාමාන්‍ය කලාපීය රටවල මාධ්‍ය පරිසරය පිළිබඳ සැලකුවත් මේ ලක්ෂණයන් අඩු හෝ වැඩි වශයෙන් දැක ගන්නට පුළුවන්. දැන් එතකොට මේ මාධ්‍ය තුල මේ ව්‍යාපාරික අරමුණ පමණක්ද තිබෙන්නේ, එහෙම නැත්නම් ඊට එහාගේ සියුම් යම් අරමුණු නැද්ද මේ මාධ්‍යට? ඔබේ ප්‍රශ්නේ මම හිතන්නේ ඉතාම සාධාරණ ප්‍රශ්නයක්. ව්‍යාපාරික අරමුණු කියන එක කාරණාව තුලම මම හිතන්නේ ඔබේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. ඒක අපි බලන්න ඕන මේ මාධ්‍ය සම්බන්ධයෙන්. මම මේක පසුව විස්තර කරන්නම්. මාධ්‍ය සම්බන්ධයෙන් එක හැරවුම් ලක්ෂයක් තමයි 1978 ලංකාවේ වැඩ කරපු සමාජාර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ. එතකොට අන්නේ සමාජාර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණත් එක්ක ලංකාවේ ආර්ථිකය යම්කිසි මම ඒකට කියන්නේ තැන්මාරුවකට යොමු වුණා. ඒ තැන්මාරුවකට යොමු වීමත් එක්ක ආර්ථිකයේ තිබුණු අපි වෙනදා තේරුම් ගත්ත කර්මාන්ත, එහෙම නැත්නම් කුසි කර්මාන්ත අංශයන්ට බරව තිබූ ආර්ථිකයේ විශාල ඉඩකඩක් සේවා අංශයට යොමු වුණා. ඒකත් එක්ක අපි නොදන්න සල්ලි අපිට තේරුම් ගන්න බැරි මුදල් උපයන මාර්ග එළියට ආවා. අන්නේ ඒ ඒ ක්‍රමවලින් ආර්ථිකයේ යම්කිසි ප්‍රමාණයක් තමන්ගේ අතට ගත්ත ව්‍යාපාරිකයෝ තමයි මම මේ හඳුන්වන්න යන්නේ. ඒගොල්ලෝ අතින් කෙරුණු දෙයක් තමයි කළු ආර්ථිකය කියලා අපි හඳුන්වන දේ ඉස්මතට ආවා. එතකොට ඒ කළු ආර්ථිකයට යොමු වෙලා එතනින් ආදායම් මාර්ග ශක්තිමත් කරගත්ත ව්‍යාපාරිකයෝ තමන්ගේ අපි ඒවට කියන්නේ කළු සල්ලි, බ්ලැක් මනි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ, ඒ කළු සල්ලි සුදු කරගන්න ක්‍රමයක් හෙව්වා. මේ එක ක්‍රමයක් තමයි මාධ්‍ය පවත්වාගෙන යෑම. ඒක නිසා ඔබ කියනවා වගේ කොයිතරම් පාඩු ලැබුවත් මාධ්‍ය කර්මාන්තෙන් අර එයාට ඒ ව්‍යාපාරික විශාල කාර්යයක් කරලා දෙනවා, කළු සල්ලි සුදු කරනවා. ඒ කළු සල්ලි සුදු කරන ක්‍රියාදාමයම තමයි ඒ මාධ්‍ය වලින් කරන්නේ. එතකොට මම කිව්ව ව්‍යාපාරික මාධ්‍ය කියන අර්ථ දැක්වීම තුලට ওই කියන කතාව යොමු වෙන අයිති වෙන දෙයක්. ඒ වගේම මේ මාධ්‍ය හිමිකරුවන්ට මිනිසුන්ගේ මත නිර්මාණය කිරීමේ හැකියාවත් ලැබිලා තියෙනවා. මේ මත ඇතැම් විට දේශපාලනික මත වෙන්න පුළුවන්, ඇතැම් විට මේ වෙළඳ බඩු භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධ මත වෙන්න පුළුවන්. ජීවන ඇවතුම් පැවතුම් ලයිෆ් ස්ටයිල්ස් කියලා කියන්නේ මේ ජීවන ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් මත නිර්මාණය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර මිනිස්සු සමහර මෝස්තර වලට, එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ අය සමහර බඩු භාණ්ඩ, සමහර අලුත් ඉලෙක්ට්‍රොනික උපාංග, මේ දේවල් සමහරට ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් නොවෙන්න පුළුවන්. නමුත් මේ අවශ්‍යතාවන් නිර්මාණය කිරීමේ කාර්යයේත් වර්තමාන මාධ්‍ය නියැලී සිටිනවා කියන එක මම හිතන්නේ මගේ නිරීක්ෂණයක්. දැන් මේ කාර්යයේ නියැලෙන අතරේදීම මාධ්‍ය මේ පිටුපස තවත් විශාල වෙළඳ ජාලයක් තිබෙනවා. මේ වෙළඳ ජාලය සහ අවශ්‍යතා නිර්මාණය කිරීම අතර සියුම් සම්බන්ධයක් තිබෙනවා කියලා අපිට හිතන්න බැරිද? අනිවාර්යයෙන්ම එහෙම සම්බන්ධයක් තියෙනවා. දැන් අපි මට ඔය ප්‍රශ්නේ අහනකොට මගේ සිතට එකපාරට යමු උනේ ලංකාවේ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ලංකාවේ මුලින්ම පටන් ගත්තේ රජයේ මාධ්‍ය ආයතන විදිහට. ඒතකොට මම අහලා තියෙන කතාවක් තමයි ඒ මුලින්ම පටන් ගත්තේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ ආයතනය පටන් ගන්නකොට ප්‍රවෘත්ති නිවේදනය කිරීම සඳහා හිටපු ප්‍රවෘත්ති නිවේදකයන් ඒ සඳහා මනා ලෙස පුහුණු කරලා තියෙනවා. ඒ වගේම මම අහලා තියෙන කතාවක් තමයි එයාලට දාලා තියෙන කොන්දේසියක් තමයි එයාලා වෙළඳ දැන්වීම සඳහා පෙනී නොසිටිය යුතුයි කියන කාරණාව. මම ඒක හරි බැලු බැලමට සරල කාරණාවක් විදිහට පේන්නේ. නමුත් ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙළඳ දැන්වීම ප්‍රචාරය සඳහා අමතරව ක්‍රියා නොකළ යුතුයි කියන
කොන්දේසිය තුල ඉතා වටිනා ගුණයක් තියෙනවා. ඔව් අර විශේෂ මූලික බව කියලා මූලික ආචාර ධර්මයක් මම හිතන්නේ උල්ලංඝනය වීම සිද්ධ වෙනවා. මොකද විශේෂ මූලික බව ප්‍රවෘත්ති නිවේදකෙක් හෝ මාධ්‍යවේදියෙක් වෙළඳැන්වීමක් එක්ක සම්බන්ධ වීම තුල මම හිතන්නේ විශේෂ මූලික බවට තර්ජනය කෙල්ල වෙනවා. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඒ මම ඒකට කියන්න කැමති මේ ඒ ගුණාංගය කියන කාරණාව විදිහට ඒ කරුණ ගුණාංගයක් විදිහට ගත්තොත් මේ ප්‍රවෘත්ති නිවේදකෙක්ගේ අද වෙනකොට ඒ தத்துவය සම්පූර්ණයෙන්ම කෙලසිලා ගිහිල්ලා තියෙනවා. අපි දකිනවා අද පොදුවේ ගත්තොත් විදුලි මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඉන්න සංවේදකයන් කිසිම හිරිකිතයකින් තොරව යම් යම් වෙළඳ භාණ්ඩ විකිණීම සඳහා ඒ මේ channel එක මගින්ම පෙනිහිරිනවා ඒ සඳහා. එතකොට අපිට දකින්න ලැබෙනවා ඔය ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ එතනම තියෙනවා කියලා. මොකද සමස්ත ප්‍රවෘත්ති කියනවා වෙළඳන්නේ ප්‍රචාරය කරනවා. මම මේක විවේචනය කරනවා නෙමෙයි. නමුත් එතන තියෙනවා පොඩි පරස්පරයක්. ඒ කියන්නේ සියුම් විදිහට ඒ channel-ේ අරමුණ වෙලා තියෙන්නේ සමාජයේ වෙනස් කිරීම හෝ සමාජයේ පැතෙන් තියෙන බරපතල වගකීම වෙනුවෙන් පෙනී හිටිනවට වඩා තමන්ගේ වෙළඳ අවශ්‍යතා සඳහා මාධ්‍ය භාවිතා කරනවා කියන එක. මේ ප්‍රවණතාව හමුවේ ඔබත් සමාජ මාධ්‍යවල ඉතාම ක්‍රියාකාරීකව සිටින පුජ්ජලෙක් විදිහට ඔබටත් මේ පිළිබඳ අදහසක් ඇති. මේ ප්‍රවණතාව හමුවේ මේ සමාජ මාධ්‍ය නැගීම යම් විප්ලවයක් සිද්ධ කරලා තිනවා රට තුලත් ලෝකයේ තුල. ඔව් අනිවාර්යෙන්ම. මෙහෙමයි. ඒක මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕන ඊට වඩා එහාගේ පුළුල් තැනකින් සම්ප්‍රදායිකව ලෝකේත් ලංකාවේත් පැවති මාධ්‍ය ආපස්සට හැරවීම සඳහා ඒ මාධ්‍යන්ට අභියෝගයක් ඉල්ල කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියා කරන්න පටන් ගත්තයි කියලා කිව්වොතින් මං හිතන්නේ මං නිවැරදි. මොකද සම්ප්‍රදායික මාධ්‍ය කාලයක් තිස්සේ මම අර කලින් කිව්වාගේ ව්‍යාපාර එක්තරා යුගයක ව්‍යාපාරික අරමුණු රහිත ක්‍රියා කළා, විශාල සමාජ වගකීමක් ඉෂ්ට කළා, සමාජයේ වෙච්ච වෙනත් පරිවර්තනත් එක්ක ව්‍යාපාරික අරමුණු සඳහා ගිහිල්ලා යම්කිසි මං හිතන්නේ කල් ඉක්ුත් වූ තත්ත්වයකට පත් වෙලා ඉන්න මොහොතක තමයි තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ සමාජ මාධ්‍ය කියන එක කරලියට ආවේ. එතකොට ඒ සමාජ මාධ්‍ය කරලියට ඒමත් එක්ක අර සම්ප්‍රදායික මාධ්‍ය තුල ආන්තීකරණයට ලක් වෙලා තුණු සමහර කාරණා වලට ආපහු සමාජ වගකීම් වටිනාකමක් ලැබෙන්න ගත්තා. ඒකත් එක්ක ලංකාවත් වගේම ලෝකේ පුරාම සමාජ මාධ්‍ය සමාජයේ අවශ්‍යතා ඉෂ්ට කරන හා සමාජය වෙනුවෙන් වගකීමක් තියෙන අයට පොදු මාධ්‍යයක් වුණා. ඒ නිසා මම ඊටම ඒක දකින්න ධනාත්මක ලෙස මම කියන්නේ ඒකෙන් යම්කිසි අයහපත් ලක්ෂණ උනායි කියලා ඕනම දෙයක් හඳුනා දීමේ අයහපත් ලක්ෂණ වෙනවා. නමුත් මට වැදගත් වෙන්නේ ආරම්භයේ තියෙන ධනාත්මක ලක්ෂණය. සම්ප්‍රදායික මාධ්‍ය වලට අභියෝගයක් එල්ල කරන්න පුළුවන් මට්ටමකට හා ඒකෙන් ඒ ක්‍රමය තුල ආන්තීකරණයට ලක් වෙලා තුණු විෂයන්ට හා ඒ විෂයන් වෙනුවෙන් පෙනී හිටපු සමාජ කොටස් වලට විශාල ශක්තිමත් මාධ්‍ය පද්ධතියක් සමාජ මාධ්‍ය නිසා ලැබෙනවා. මම නොවන මම ප්‍රබන්ධය සහ ජීවිතය අකුරු රූප ශබ්ද සහ දේශපාලනය ප්‍රකාශනයේ නිදහස සහ ලාභ ලබන ව්‍යාපාරයක් අතර ගැටුම තමයි අපි මේ කතා කරන මාධ්‍යයේ තියෙන ලොකුම අරගලේ සංකතන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7ට සිංහල ස්වදේශීය සේවයෙන් මේ සමාජ මාධ්‍ය තුල දැන් අප දුටු කාරණයක් තමයි වහා යම් දේවල් ඉතා ඉක්මනින් හෙළිදරව්වීමේ ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම සාධාරණීෂ්ඨ වීම යම් පුද්ගලයෙකුට හෝ යම් සංවිධානයකට හෝ යම් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ප්‍රචලිත වීමේ ස්වරූපයක් මේ සමාජ මාධ්‍යවල ව්‍යුහය තුලින්ම ලැබිලා තිබෙනවා. දැන් මේ නිසා ලෝක දේශපාලනයේ දිශානතීන් වෙනස් වීමත් වළක්වන්නට බැරි තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ විශ්වාස කරන විට කරන ආකාරයට අනාගත ලෝක දේශපාලනය මේ ප්‍රවණතාව හමුවේ කොයි වගේ වෙයිද? ඒ වගේම දේශීය දේශපාලනය කොයි වගේ වෙයිද? ඔව්
මෙහෙමයි මේ අපි ඉස්සෙල් බලන්න ඕන මං හිතන්නේ ওই ප්‍රශ්නෙට උත්තර දීමේදී මේ මාධ්‍ය සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි සම්ප්‍රදායිකව පැවති මාධ්‍ය වලට සමාජ ඉල්ලුමක් ලැබෙන්න ගත්තේ කොහොමද කියන එක. අතීතයේ ඉඳලා මාධ්‍ය ලංකාවේ ක්‍රියාකාරීව හා ශක්තිමත්ව තිබුණට ඒ මාධ්‍යයට දේශපාලනය තීරණය කිරීමේදී ශක්තිමත් මෙවලමක් බවට පත් වුණේ පසු කාලීනව කියන එකයි මගේ අදහස. ඒක මගේ අර්ථ දැක්වීම අනුව ඒ දේ සිද්ධ වුණේ දේශපාලනය තුළ ඇති වූ යම්කිසි රික්තයක් සමග තමයි ජනමාධ්‍යයට ඒ රික්තේ පුරවන්න යන්න ඉඩකඩ ලැබුණේ. මම ඒක කෙටියෙන් විග්‍රහ කරන්නම්. ලංකාවේ දේශපාලන ව්‍යුහයේ තිබුණු ලොකු වෙනසක් තමයි තිබුණු ක්‍රමේ ලොකු වෙනසක් තමයි ඇති වුණේ 1978 ප්‍රතිසංස්කරණත් එක්ක. ඒකෙදි සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ඇති කරපු වෙනස්කමක් තමයි මිනිස්සුන්ගේ, ඒ කියන්නේ මහා ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වන පාලකයා අවසානයේදී සමාජයත් සමග ගනුදෙනු නොකර රටපාලනය කිරීම සඳහා යම්කිසි බලයක් ලැබීම. 1978 වෙනකම් පැවති ක්‍රමය තුළ මහජන ඡන්දයෙන් පත් වුණාට පස්සේ නිරන්තරයෙන්ම මහජනයාත් සමග සංවාදයක නොසිටියොතින් ඒ බලය ලබාගත් දේශපාලන පක්ෂයේ හෝ දේශපාලඥයාගේ හෝ බලයට අභියෝගයක් එල්ල වෙනවා. ඒක නිසා තමයි ඉස්සර අවුරුදු 6න් 6ට අවුරුදු 5න් 5ට ආණ්ඩු මාරු වුණේ. නමුත් ඒ පැවති සංවාදය, ඒ පැවති සමාජ සම්බන්ධතාවය දේශපාලනයේ 1978 ක්‍රමයත් එක්ක අයින් වුණා. අයින් වෙලා විදායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමත් සමග විදායක ජනාධිපතිවරයාට අත්නෝමතිකව තමන්ට අවශ්‍ය පරිදි රටපාලනය කරන්න අවශ්‍යතාවයක් ලැබුණා. ඒ ලැබීමත් සමග දේශපාලඥයන්ට හා දේශපාලන පක්ෂවලට තිබුණු සමාජ වළංගුතාවය ක්‍රමයෙන් අහෝසි වුණා. මං කියන්නේ 100%ක් අහෝසි වුණායි කියලා, ක්‍රමයෙන් අහෝසි වෙමින් ගියා. ගිහිල්ලා ඉවරලා ඇත්තටම දේශපාලන පක්ෂවලට විදායක ජනාධිපතිවරයෙක් බලයේ ඉන්නකොට කරන්න දෙයක් නැති තත්ත්වයට පත් වුණා. නමුත් සමාජ ප්‍රශ්න සමාජය තුළ දැවි දැවි ලිප්පි ලිප්පි ඉස්සරහට ආවා. ඒ ආපු සමාජ ප්‍රශ්න නියෝජනය කරන්න දේශපාලන පක්ෂවලට බලයක් නැතුණාම, වළංගුතාවයක් නැතුණාම අන්නේ අවකාශය පිරෙව්වේ ජනමාධ්‍ය කියන එක තමයි මගේ මතය. ජනමාධ්‍ය කියන්නේ එතනට ආවේ සම්ප්‍රදායිකව ආපු සම්ප්‍රදායිකව හිතපුවා සම්ප්‍රදායික හිතන විදිහට ඔළුව හදාගෙන තිබුණු මාධ්‍ය නෙමෙයි. අපි දන්නවා මම ඒකට කියන්නේ 1989 90 පමණ වෙන විට ලංකාවේ පුවත්පත් ශාස්ත්‍රයේ ගත්තොතින් පැවති සම්ප්‍රදායික පුවත්පත් වලට අභියෝග එල්ල කරන විකල්ප පුවත්පත් ජාලයක් පටන් ගත්තා. රාවය, යුක්තිය, ලක්මින පත්තරේ හා හිරු වගේ පත්තර තමයි ඒ කාලේ ආවේ. මං හිතන්නේ ඒ කාලය තුල ආපු පත්තර ලංකාවේ නිල නොවන විපක්ෂයේ විදිහට ක්‍රියා කරා. මං කියන්නේ අන්න එතන තමයි තීරණාත්මක පොයින්ට් එක වෙන්නේ, සංදිස්ථානය වෙන්නේ. දේශපාලන පක්ෂවලට තිබුණු සමාජ දේශපාලනය කිරීමේදී තිබුණු සමාජ වළංගුතාවයේ අහෝසි වීමත් සමග මාධ්‍යයේ අවකාශයේ පිරවීම. එතකොට අන්නේ ඒ කාලෙන් පස්සේ තමයි ක්‍රමිකව ලංකාවේ මාධ්‍යවලට සමාජ බලයක් ලැබිලා දේශපාලනය තීන්දුව කරන්න පුළුවන් වුණේ. ඒ අනුව අද වෙනකොට ඒ ක්‍රමිකව ගොඩනගෙන ආපු මාධ්‍යවලට තිබුණු හැකියාව දේශපාලන මත තීරණය කිරීමේ අද ඉතාම ශක්තිමත් තැනක තියෙනවා. මට තියෙන කනගාටුව තමයි ඒ එහෙම අසීමිත බලයක් හා තීරණාත්මක හා සැලකිය යුතු වටිනාකමක් තියෙන බලයක් ලැබිලා තියෙන මාධ්‍යයට මහජන මතය නියෝජනය කරන්න හැකියාවක් නොතිබේ. දැන් මේ අසීමිත බලයක් නිර්මාණය වීම මාධ්‍ය තුළ මෙතෙන්දී අර අපි කතා කරන සංවර්ණ හා සන්තුලන කියන ප්‍රශ්නෙත් ඉදිරියට එනවා. ඒ මොකද checks and balances කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මේ මාධ්‍යවල බලයත් කොහෙන් හෝ සංවර්ණය වෙනවද, කොහෙන් හෝ සන්තුලනය වෙනවද කියන ප්‍රශ්නේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ බැලීමේදී අප ආයෙත් ප්‍රතිගවේෂණය කළ යුතු දෙයක් බවට පත් වෙනවා. මොකද ඇතැම් මාධ්‍ය මිනිසුන්ගේ මොළසේදීමේ අරමුණ ඇතිව සමහරට ක්‍රියාත්මක වුණු අවස්ථාප දැක්ක. එහෙම නැත්නම් අසීමිත බලයක් සහිතව ක්‍රියාත්මක වෙන බොරු ප්‍රචාර ගෙනියන අර අප ඉස්සර ඇමරිකාවේ සඳහන් කරපු යෙලෝ ජර්නලිසම්, එහෙම නැත්නම් කහපුවත්පත් කලාව කියලා හඳුන්වපු ආකාරයට ඇතැම් මාධ්‍ය ලංකාවේ ක්‍රියාත්මක වුණා. මේ තියෙන
ප්‍රපංචයට මේකින සන්දර්භයේ යටතේ මේකින ප්‍රස්තුතියේ යටතේ ලංකාවේ මාධ්‍යවලට තියෙනවද අර කියන ආකාරයේ සංවර්ණ සහ සන්තුලන පවතින තත්ත්වයක් එමු නැත්නම් උන්ගේ බලය කොහෙන් හෝ චෙක් වෙනවද? කොහෙවත් නැහැ. මගේ කෙටි උත්තරේ තමයි එහෙම එකක් කොහෙවත් නැහැ කියන එක. මං හිතන්නේ අපිට පේන අනාගතය තුළ එහෙම එකක් ගොඩනැංවීමේ පුංචි හරි ඉඩකඩක් තියෙවිද කියන එකවත්. මොකද ජනමාධ්‍ය කියන්නේ සමාජයේ වෘත්තීයමය වශයෙන් ගොඩනැංවිලා තියෙන සමාජ ආයතනයක්. ඊට සමාන්තරව සමාජයේ තවත් ඒ වගේ වෘත්තීයමය වශයෙන් ගොඩනැංවිලා තියෙන සමාජ ආයතන තියෙනවා. මම හිතන්නේ ජනමාධ්‍යවලටත් වඩා ඉහළින් තියෙන හා තිබිය යුතු ඒ වගේ වෘත්තීයමය ආයතන පවා අද වෙනකොට කඩාගෙන වැටිලා තියෙනවා. ඒ කඩාගෙන වැටීම තුළ ජනමාධ්‍ය කියන එකට මට පේන අනාගතය තුළ එහෙම එකක් ගොඩනැගෙන්න පුළුවන්ද කියලා මට කිසිම විශ්වාසයක් නැහැ. මොකද ඊට කලින් ගොඩනැගිය යුතුයි මම හිතන දේවල් පවා එහෙම චෙක් කරන හිතන දේවල් මොනවද මේ ඊට කලින් ගොඩ නිර්මාණය වී යුතු? උදාහරණයකට අපි ගමු. අපි කාලාන්තරයක් තිස්සේ මං හිතන්නේ අදටත් මිනිස්සු දේවත්වයෙන් සලකන කොටසක් තමයි වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ. දැන් වෛද්‍ය වෘත්තිය කියන එකත් මේ ලංකාවේ ඇති වුණු මේ මෑත කාලය තුළ ඇති වුණු සමාජ ව්‍යුහංගයේ කඩාවැටීම තුළ අතිවිශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මගේ නිර්ණායකය අනුව මාධ්‍යවලටත් වඩා වෛද්‍ය වෘත්තිය කියන එක කාලාන්තරය තිස්සේ සමාජයේ වෘත්තීයමය ආයතනයක් විදිහට ගොඩනැංවිලා ලැබිය යුතු ගරුත්වය ලබාගෙන එය මේ ඒකට කියන්නේ මේ අපි ඉංග්‍රීසියෙන් කියනවා මැචුවර්ඩ් කියලා මේ පරිණත තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ පත් වෙලා තිබුණා වෛද්‍ය වෘත්තිය කියන එක. මං හිතන්නේ ඒ තරමට පරිණත තත්ත්වයට පත් වෙලා තිබුණ නැහැ ජනමාධ්‍ය කියන එක ඉතිහාසය වශයෙන්. මේ එතන ආයේ ප්‍රශ්නයක් මට ඔළුවට එනවා මේ කියන්නේ මේ පරිණත භාවය සම්බන්ධයෙන් අත්ත වශයෙන්ම මේ ජනමාධ්‍ය වෘත්තියක්ද කියන ප්‍රශ්නේ පවා අද තියෙනවා. මේ වෘත්තීය වේදීන්ගේ සංගමය මගින් ජනමාධ්‍ය වේදීන් වෘත්තීය වේදීන් විදිහට පිළිගන්නේ නැහැ අදට. ඒ මොකද ලංකාවේ ජනමාධ්‍ය වේදීන් බඳව ගන්න ක්‍රමයේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. උන් බඳව ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. මොකද අපි දන්නවා මේ ඇතැම් මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍ය වේදීන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම් වලින් තමයි බඳවාගෙන තිබෙන සමහර අයට අපොස සාමාන්‍ය පෙළ කියන සුසුකම හෝ නැහැ. ඉතින් දැන් මේ තත්ත්වයට තිය මේ ජනම් ලංකාවේ ජනමාධ්‍ය ආයෙත් ප්‍රශ්නයක් වෙන මේ වෘත්තියක්ද කියන ප්‍රශ්නය දක්වාම ඌණණය වෙන තත්ත්වයක් අපිට නිරීක්ෂණය කරන්නත් ලැබෙනවා. කනගාටුවෙන් වගේම මම මේ පුජ්‍යලිව පවා ලැජ්ජාවකට පත් වීමෙන් මම කියන්න කැමතියි ලංකාවේ ජනමාධ්‍ය කියන්නේ වෘත්තීයමය තත්ත්වෙට තියෙන දෙයක් නෙමෙයි කියන එක. ඒකයි මම උදාහරණයකට ගත්තේ අනාගතයේ එවැනි තත්ත්වයක් ළඟා වෙනව නම් ඊට කලින් ළඟා වේ යුතු වෙනත් ආයතනවත් එහෙම දැනකට ළඟා නොවි ජනමාධ්‍ය කියන එක ඒ තත්ත්වෙට ළඟා වේ කියන එක මට විශ්වාස කරන්න බෑ කියලා කිව්වේ ඒ වෘත්තීයමය තත්ත්වයකට නම් ගොඩනැංවිය යුතු ජනමාධ්‍ය තිබිය යුතු මූලික ගුණාංගවත් ජනමාධ්‍ය තුළ අද ලංකාවේ නැහැ. ඔබ පැහැදිලිවම සඳහන් කරා වගේ විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන තුළ ජනමාධ්‍ය කරණය දෙන බොහෝ සේවකයන්ට නැහැ වෘත්තීය සුදුසුකම්. නිල අධ්‍යාපනයේ තුල හෝ නිල අධ්‍යාපනයේ නැතත් වෙනත් ආකාරයෙන් ලබාගත් අධ්‍යාපනයේ තුල හෝ උන් සුදුසුකත්වයට පත් වෙලා නැහැ. ඔව් මහා බ්‍රිතාන්‍යෙම නම් ලයිසන්ස් එකක් මේ උන්ට වෘත්තීය බලපත්‍රයක් තියෙනවා. ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙළක් තියෙනවා. ගණගත යුතු යාපව ඉන්ටර්න්ෂිප් එකක් එහෙම නැත්නම් මාධ්‍ය ආයතනයක ගිල වැඩ කර යුතුයි. ආපව මාසයකට පස්සේ ඇවිල්ලා ඊටන් ඉගෙන ගන්න ඕනේ. දැන් මේ විදිහට යම් කාල සීමාවක් තුල යම් වෘත්තීය පුහුණුවක් ලැබීමෙන් පස්සේ තමයි අර කියන වෘත්තීය බලපත්‍රයම නැත්නම් ලයිසන්ස් එක හම්බු වෙන්නේ. නමුත් ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ස්වරූපයක් නම් අද මේ දක්වා මේ ඉතිහාසය තුළ අප ඔබ කවුරු කිසිවෙක් නිරීක්ෂණය කරලා නැහැ. ඉතින් දැන් මේ තත්ත්වය තුළදී මේ වගේ කියන්නේ වෘත්තීය වශයෙන් පරිණත භාවයකට පත් නොවුණු පිරිසක් මේ තරම් ඔබ කැපවසුපද්දී අසීමිත බලයක් තිබෙන ආයතනයක් මෙහෙවීම ලංකාවේ අනාගතය සම්බන්ධයෙන්ුත් වර්තමාන සම්බන්ධයෙන්ුත් බරපතල ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා මගේ කියවීමේ හැටියට. එතකොට මේ ප්‍රශ්නය අප කොහොමද විසඳාගන්නේ? ඔව් මෙහෙමයි. ඒ වගේ අනතුරක් තියෙනවා. පැහැදිලිවම වෘත්තීයත්වයට පත්වල නැති ආයතනයන් සමාජයේ වගකීතු කාර්යභාරයක් හසුරවන්න ඒ අතිවිශාල වගකීම ලබා දීමේදී
අනතුරක් සමාජයට වෙයිද කියන තත්ත්වයක් පැනලාගිලා තියෙනවා. හැබැයි මම ඒක නිසා කියන්නේ නැහැ මේ වගකීම මේ ආයතන වලට ලැබිය යුතුයි කියන එක. මට මාධ්‍ය ගැන මම ඉස්සෙල්ලා කිව්වා වගේ විවේචනයක් තිබුණා. මම අදහස් කරන්නේ මෙතනදී මාධ්‍ය වලට ඔය කියන වෘත්තීය වගකීම ලැබිය යුතුයි කියන එකේදී අදහස් කරන්නේ මේ මේ ජනමාධ්‍ය යයි කියා ගන්නා ව්‍යාපාරික අරමුණින් වලින් සකස් කරලා තියෙන මාධ්‍ය ආයතන නෙමෙයි. මම එතෙන්දී අදහස් කරන්නේ අපි නිරීක්ෂණයට ලක් වෙලා තියෙන තත්ත්වය තුළ අද පවතින්නේ බහුතරයක් ව්‍යාපාරික අරමුණු වලින් සකස් කරගත්ත මාධ්‍ය ආයතන වුණාට මගේ තර්කය වෙන්නේ මේ ව්‍යාපාරික අරමුණු වලින් තියෙන මාධ්‍ය වලට පැවත්මක් නැහැ ඉස්සරහට. මොකද සමාජයේ නිරන්තරයෙන්ම සිදුවන ගැටුම්කාරී තත්ත්වය තුළ ජනමාධ්‍ය කියන අපේ මූලික අර්ථ දැක්වීම තුළ ක්‍රියා නොකරන නමුත් ව්‍යාපාරික අරමුණු වලින් ක්‍රියා කරන ආයතන දිගින් දිගටම සමාජයත් එක්ක මේ ක්‍රියාවලියට ගියෙන් පස්සේ මම කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ මෙයාලගේ ක්‍රියාකාරීත්වය එතනින් අහෝසි වෙනවා. එහෙම අහෝසි වෙනවා නම් මේ සමාජය ඉස්සරහට යන්නේ නැහැ. එනං සමාජය එක තැන හිර වෙන්න ඕන. නමුත් අපි දන්නවා සමාජයක් කියන එකක් එහෙම එකපාරට හිර වෙලා එක තැන නතර වෙන්නේ නැහැ. පසුබෑම් හා යම්කිසි කාල පරිච්ඡේදයකට ආපස්සට යෑම කෙටි කාලෙනො තියෙන්න පුළුවන්. නමුත් සමස්තයක් ඉදිරියට ගත්තහම සමාජයක් ඉස්සරහට යන්නේ. එතකොට දැන් මේ විදිහට ව්‍යාපාරික අරමුණු වලින් දිගින් දිගටම ජනමාධ්‍ය ක්‍රියා කිරීම අධිපති බලය වෙනවා නම් සමාජයක ඒක ඒ සමාජයට හානිකර දෙයක් නම් එතන පුපුරායාමක් වෙන්නේ නැතුව කවදාකවත් ඒ විදිහටම සුමට විදිහට ඉස්සරහට යන්නේ නැහැ. මම කියන්නේ අද තියෙන තත්ත්වය තුළ යම්කිසි ශක්තිමත් තැනක ව්‍යාපාරික අරමුණුලින් දෙන මාධ්‍ය ආයතන පවතිනවා. හැබැයි නුදුර අනාගතයෙන් මගේ නම් මතය ඒවට යම්කිසි අභියෝගයක් එල්ල වෙලා ඒ වෙයි බිඳවැටීම ආරම්භ වෙනවා. ඒ බිඳවැටීමේ ආරම්භය මම හිතන විදිහට සමාජ මාධ්‍ය ප්‍රබල දායකත්වයක් දරනවා කියන එකයි අදහස්. දැනටමත් බොහෝ සංසිද්ධි වල පිටුපස සිටින සමාජ මාධ්‍ය වලින් තමයි බොහෝ දේ මුලින්ම හෙළිදරව්වන්නේත් ඒ සිද්ධීන් පිටුපස තිබෙන ගාමක බලවේගයේ එහෙම නැත්නම් සිද්ධීන් වලට ශක්තිය සපයන්නේත් ඒවා කරලියට ගේන්නේත් සමාජ මාධ්‍ය මගින් බව පසුගිය කාලය තුළ ඇති වුණු ප්‍රධාන සිද්ධි ගණනාවක් නිරීක්ෂණය කිරීමේදී පෙනී ගිය කාරණයක්. සමාජ මාධ්‍ය තුළ විශ්ලේෂකයෙක් විදිහට ඔබ කාලයක් වැඩ කරමින් සිටිනවා. දැන් මේ තත්ත්වය තුළදී සමාජ මාධ්‍ය නැවතත් යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා නේද? නොමග යවීම සඳහා සමහර විට සමාජ මාධ්‍ය තුළ අපට සමාජ මාධ්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් අපිට නැවතත් අභියෝගයක් එල්ල වෙන්න බැරිද? මේ සමාජ මාධ්‍ය අභියෝගය සමාජ මාධ්‍ය අන්තර්ගතයේ කොයි ආකාරයට අපි විශ්වාසයක් තබන්නද මේ සමාජ මාධ්‍ය තියෙන අන්තර්ගතය සම්බන්ධයෙන්? අනිවාර්යයෙන්ම එවැනි තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ ඒ සමාජ මාධ්‍ය ඉදිරියට යන්නේ ඔන්න ඔය කියන ප්‍රතිවිරුද්ධතාවයත් එක්ක. දැන් අපි හිතමු යම්කිසි තැනක වැරදි අරමුණකින් ක්‍රියා කරන පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සමාජ මාධ්‍ය භාවිත කරගෙන සමාජය පිළිබඳ වැරදි මතයක් පතුරවන්න පුළුවන්. එහෙම පතුරවලක් තියෙනවා, පතුරවමින් තියෙනවා. මගේ තර්කය වෙන්නේ සමාජ මාධ්‍යයට ආවේණික ගුණාංගයක් නිසාම ඒ වැරදි මත ඉස්සරහට යන්නේ නැහැ කියන එක. වැරදි මතයක් මම මේ උදාහරණ ගන්න යන්නේ වැරදි මතයක් පැතිරීම නෙමෙයි, සුදුසු නැති මතයක් පැතරන්න ගිහිල්ලා එක්තරා ප්‍රකට කලාකාරයෙක් වෙන මෙම වෛද්‍යවරයෙක් වෙන පුජ්‍යලයෙක් පසුගිය කාලේ මේ මාදුලාවේ සෝභිත හාමුදුරුව අපවත් වෙච්ච වෙලාවේදී ඉතා කැත අදහස් ටිකක් සමාජ මාධ්‍ය පතුරු මගින් පැතිරෙව්වා. නමුත් ඒ අවස්ථාවේදී ඔය කියන සමාජ වගකීමක් නැති හා වෙනත් වැරදි විදියට හැසිරෙන යයි කියන පළියටම සමාජ මාධ්‍ය තුල අර ක්‍රියාකාරීත්වයට ඉඩ දුන්නේ නැහැ. ඉතා විශාල වශයෙන් අපි නොහිතන මට්ටමේ පිරිස් පවා ඒ වැරදි මතය වෙනුවෙන් ක්‍රියා කළා, පිනහිරලා ඒකට විරුද්ධ ශිෂ්ටත්වය පිළිබඳ ශක්තිමත් පණිවුඩයක් සමාජයට දෙන්න පටන් ගත්තා. ඒ මම අන්නේ කියන්නේ ඒ ප්‍රතිවිරෝධය තුලම තමයි මේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය ඉස්සරහට වෙන්නේ. වැරදි දේවල් වෙනවා, ඒ වැරදි දේවල් විරුද්ධව ආපහු සමාජයෙන් විරුද්ධව නැගී හිටිනවා. ඒ අරගලය තුල සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය ඉස්සරහට සිද්ධ වෙනවා. අද සංකතන සංවාද මණ්ඩපයේට සහභාගී වූයේ මාධ්‍ය විචාරකයෙකු, ලේඛකයෙකු වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කරන ෆිලිප් ශාන්ත මහතා.
ඔහු සමාජ මාධ්‍යත් ඒ වගේම සාම්ප්‍රදායික මාධ්‍යත් පිළිබඳ යම් විශ්ලේෂණාත්මක අදහස් රාශියක් අපහමුවේගෙන හැරපෑවා. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාරගේ.